e varsha 1972 නූතන විද්‍යාවේ ස්වර්ණමය යුගය භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් වුණ මගේ ජීවිතය වෙනස් කළ වර්ෂය අවුරුදු 70 මගේ කිතුනු ඒ ප්‍රශ්නක් විසට ඒ කාලය මහාචාර්යවරයෙක් ප්‍රකාශ කළ විදිහට කාලය භෞතික විද්‍යාව What a fire got in Akapasha. I stand in Marani, Sat Avrudhita Pasu, Mama Vichar Vankala. Mosavatuna, Kaldet, or the Vidya Pagata Kinesla Vatnet. If again, Kaltar, Yatharate Pagata. බොහෝ දින මගේ සොයාගෙන මට විද්‍යාව ගැන කතා බව වැටහුණු නිසා මට විරුණ කළා. එය ලෝකෙන් සකව තමයි. නම් බෑ
පස්සන්නේ ලෝකේ මොයිකු ඒක නේද ලෝකේ හැමචෝචේ උක වලේ හතවන්නේ ආයෝගයක් තමයි උක අපිට පුළුවන්ගේ රැකෙන්නේ කාතරේ කරන්නේ මේක කියන දේ නෙවෙයි වාලයක් එක වැඩි උකරන එක මම බොහොම බයන්නේ වැඩ කයිතර විස්සාවද නෑ නෑ මේක වෙන්න පුළුවන් නෑ starts in 1896 in Sweden with this guy, Svante Arrhenius, a chemist. Arrhenius is the first person to figure out that putting CO2 into the atmosphere could make the earth warmer. Well, a rancher here tells me a tanker dropped water on the fire nearby, but it's no use. He says it's all going to be gone. He's sick. There's nothing else to do. We're just going to wait for the fire to pass. As a cloud of smoke rears up behind his farm, අතර අපිට අතීතයට ගිහිල්ලා අතීතයෙන් උපදෙස් ගන්න පුළුවන් නම් ලොකු ගමනක් උපදෙස් ගන්න පුළුවන්. අතර අපිට අතීතයට ගිහිල්ලා අතීතයෙන් උපදෙස් ගන්න පුළුවන් නම් ලොකු ගමනක් උපදෙස් ගන්න. Flames leaping across the dry brush. It's shocking how fast we've seen this fire march. It's moved about 200 yards in the past 5 minutes alone. Fueled by this wind, we're going to try to get a little bit faster to get out of this fire. Thank you.
அப்படியே கொத்தன காரி வரது அப்படியே வரதுக்குதான் அப்படியே Budasan mah hajar tuh. Bawa tuh mah kamu yang mesti lebih mah. Bawa kamu satu tak. Bawa bisu sih. Panggilin lah. Mah hajar ya madugal. Karena agar api tak ke ane. Api dah buluan. Oke, beres kan. බොහොම සරලයි. මිනිස්සේ පැහැර ගන්න.
කවුද බල මොනවද තමයි ඕනේ මහාචාර්ය මඩුගල් අපි ඔබතුමාට උදව් කරන්න අපිට කියන්න ඔබතුමා පැහැරගත්තේ කවුද උන්ට ඔබතුමා මොනවද ඕනේ නිර්මාණය කරලා මුළු ලෝකෙම බලය උන් ගැතර ගන්න මේ ජීවිය කිසිම භෞතික හරි පාරිසරික හරි තත් වලින් විනාශ කරන්න බැරි දෙයක්. මේක ජානවල සම්මිශ්‍රණයක්. උත හඩි ග්‍රේඩ්ස් ලගේ සංශ්ලේෂිත ජානවෙනි අධික ලෙස කිරණයට හා තාපයට අනුවත්නෙ වෙච්ච ජීවියෙක් වේවි. ඒ වගේම දේහ පරිවෘතීය ශීඝ්‍රතාවය අපිට හිතා ගන්නවත් බැරි වෙවි. කාය ශක්තිය වැදගත්ම දේ තමයි පරිකල්පන ශක්තිය සාමාන්‍ය මිනිසෙකුට වඩා බිලියන ගණනක් වැඩි වේවි. මේ ජීවිය සඳහා ජාන තාක්ෂණයේ අලුත් නිෂ්ණායපත්‍යයක් සැලසුම් කර අවසන්. බොහෝ විට මේක ලෝකේ අවසානය වේ. මේ වගේ ජීවිත දරාගන්න පරිසරයට හැකියාව තියෙනවද? නෑ දරුවා. මුළු පද්ධතියම විනාශ වෙලා යයි. ඒත් මම හරි අසරණයි. උඹගේ දරු පැටව ප්‍රාණ අපේට අරගෙන. ඉවර කළ දාපල්ලා මුංගෝ